අපවත් වීම දාල විහෙරගල ශ්‍රී වරදනාරාමාධිපති ශ්‍රී විද්‍යාමංගල මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායේ අනුනායක තුරාන්තර මහාචාර්ය වරාගොඩ ප්‍රේමරත්න අපගුරුදේව උත්තමයන් වහන්සේගේ හත්වසේ දානමය පින්කම මුල් කරගෙන ඊට පෙර පවත්වනු ධර්මදේශනාමය පින්කම පැවැත්වීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද දින මේ ධර්මදේශනාව පවත්වා එට උදේ හිල් දානයත් දහවල් මහා සංඝරත්නය 49කට අධික සංඝරත්නය උදෙසා සංඝසතු දාන පූජාවක් පැවැත්වීමටයි දායක සභාවේ පිටතුම් කටයුතු සංවිධානය කරගෙන තිබෙන්නේ. අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ උන්වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම සඳහා පවත්වනු ලබන ධර්මදේශනාව සඳහා දේශකයාණන් වහන්සේ මේ විහාරස්ථානෙට කල්ැතුව වැඩම කළා. ඇත්තටම සිහිපත් කරන්නට ඕනේ දේශකයාණන් වහන්සේට අපි ඊයේ ආදාහන පූජෝත්සව වෙලාවේ දෙහත් වට්ටියක්වත් නැතිව වචනයෙන් තමයි මතක් කළේ. ඒ අපේ නායක හාමුදුරුවන්ට තිබෙන ගෞරවය නිසා වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ඒ මොහොතේ ධර්ම දේශනාව බහර ගත්තා. අද ධර්ම දේශනාව සඳහා වැඩම අවදාලේ ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායේ පටිපත්ති නියෝජ්‍ය ලේඛකාධිකාරී දිට්ඨාණු විජ්ජක ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති ලීලා ධර්මනිකේතන අධ්‍යක්ෂක පූජ්‍ය අක්මීමන ධම්මපාල මහා ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය වෙනුවෙන් නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය සහෝදර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් එවාගේම දායක සභාව වෙනුවෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. කවුරුත් සාධුකාරණාදයක් පවත්වා උන්වහන්සේ පිළිගනිමු. ඊළඟට මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මංගලගම විද්‍යාමංගල මහා පිරිවෙන් විහාරාධිපති දීමණ විමල ජෝතිල ස්වාමීන් වහන්සේ, ඒ වගේම කෑගල්ල සංඝ සභාවේ ගරු ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ, ඒ වගේම වල්ගෙණිය ශ්‍රී පුෂ්පාරාමාධිපති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම පොකුණුගල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා, ඒ වගේම විද්‍යාමංගල පිරිවෙනේ අපේ සහෝදර රාවුල පණ්ඩිත හාමුදුරු, සුජාත පණ්ඩිත හාමුදුරු ඇතුළු ශිෂ්‍ය මහා සංඝරත්නයේ විශාල ප්‍රමාණයක් මේ වන විට විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඒ අවශ්‍ය කරුණු කාරණාවල උන්වහන්සේලා ඊයේදී සිටිනවා. ඉතින් උන්වහන්සේලා බොහොම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී අපි පිළිගනු ලබනවා. ඒ වගේම විහෙරගල ශ්‍රී වරදනාරාම විහාරස්ථානයේ දායක සභාවේ පින්නතුන් ශාලා පිරිසක් සම්බන්ධ වෙන හැම දිනමත් මංගලගම ශ්‍රී විද්‍යාමංගල මහා පිරිවෙන් විහාරස්ථානයේ දායක සභාවේ පින්නතුන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැම දිනමත් ඒ වගේම පොකුණුගල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ දායක සභාවේ පින්නතුන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැම දිනමත් ඒ වගේම අපවත් වී වදාළ අපේ නායක හාමුදුරුවන්ගේ සහෝදර පිරිස ඇතුළු ඥාති පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේගේ හිතවත්කම් ඇති බොහෝ දෙනා බොහෝ ප්‍රදේශවලින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැම දෙනාම අපි ගෞරවපූර්වක මේ අවස්ථාවේ විහාරස්ථානයේ වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒකම මේ ධර්ම දේශනාවේ අද ධර්ම අනුග්‍රහය දක්වනු ලබනවා.
इंजीनियर सुजीत महात्मा එතුමා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමා බොහොම කැමැත්තෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දැරීම සඳහා පිළිපත් වුණා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා සහභාගී වෙන හැම දිනාට ධර්ම දේශනාවෙන් අනුතුරුව තේපැන් සංග්‍රහයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු සංවිධානය කරන මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කවදත් එදා මෙදා තුර නායක ස්වාමීන් වහන්සේගේ සේවනයෙන් महात्मा अध्यापने सुमेर पंडित प्रधान ආරාධනා කරන ලෙස දහත් පාටිය පිළිගන්නවා දේශකයාණන් වහන්සේට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පටිපත්ති නියෝජ්‍ය ලේකකා අධිකාරී ධාර්මවිද්‍යක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති ලීලා ධර්මනිකේතන අධ්‍යක්ෂක පූජ්‍ය අක්‍රිමන ධම්මපාල ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. සෑම දිනාම ශබ්ද නගල සාදු කියන්නේ නැවත වාරයක් සාදු කියන්නේ ධර්මශ්‍රවණයට පෙර තිසරණ පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති මේදත ලුම්ප නාම සක්්‍යාණං නිගමේ තේන කෝපන සමයේන රාජා පසේ නදි කෝසලෝ නගරකං අනුප්පත්තෝ හෝති කේනචි දේව කරණීයාති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා කාමී පින්වතුනි මීට දින 6කට කලින් අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහෝපා අතිපූජ්‍ය අනුනායක පදවිය දරු ඒ වගේම මහාචාර්ය පදවියකින් පිදුම් ලැබපු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවර ඒ මහා සාමීන් වහන්සේ අතිපූජනීය වරාගොඩ පේමරතන නායක සාමීන් වහන්සේගේ ගුණ සිහිපත් කරමිනුයි මේ දේශනාව පවත්වන්නේ. එතකොට උන්වහන්සේගේ ශිෂ්‍ය බාලාදීන් දායකකාරකාදීන් හිතවතුන් ඥාතීන් බොහෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙන බව අපට පෙනෙන්න තිබෙන කාරණයක්.
වරාවඩ නායක හාමුදුරුව තුනුරුවන් තුල වැඩ හිටපු උත්තමයන් වහන්සේ නමක්. ඒ කියන්නේ සංඝ රත්නයටයි තිනේ හාමුදුරුව. සංඝං සරණං ගච්ඡාමි කියනකොට ඒ වන්දනාවට හාමුදුරුවරුත් පාත්‍ර වෙනවා. උන්වහන්සේලාටයි වඳින්නේ. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම වැඩ හිටපු හාමුදුරුවරු ඊට අයත් වෙනවා. ඒ නිසා මා කල්පනා කළා වරාගොඩ නායක හාමුදුරුවන්ගේ ගුණය ඉස්මතු කිරීම සඳහා තුනුරුවන්ගේ ගුණ විස්තර වෙන සූත්‍රයක් ඉදිරිපත් කරන්න. ඒ අනුව මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගේ ධම්මචේතිය සූත්‍රයයි මා මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. අන්තිමට අපි තොරතුරු කතා කරමු. දැන් අපි කෙලින්ම සූත්‍රයට අනුව දේශනාවට අවතීර්ණ වීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති මේදතලුම්ප නාම සක්්‍යානං නිගමේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදේ වැඩවාසය කරපු සමයයි. උන්වහන්සේ ශාක්‍ය ජනපදේ කොහෙද වැඩ සිටියේ? මේදතලුම්ප නාම සක්්‍යානං නිගමේ. මේදතලුම්ප නමින් හඳුන්වන ශාක්‍ය රජවරු පාලනය කරපු විශාල නියම් ගමක් තිබුණා. නියම් ගම කියලා කියන්නේ ගම් රාශියක් එකතු වෙලා හැදෙන මහ ගමකටයි. මාවනැල්ල කිව්වොත් එක ගමක්ද? නෑ, මාවනැල්ල ඇතුලේ තවත් පොඩි පොඩි ගම් රාශියක් තිබෙනවා. කෑගල්ල කිව්වොත් එක ගමක් නෙවෙයි, කෑගල්ල ඇතුලේ තව තව පොඩි ගම් රාශියක් තිබෙනවා. එහෙමනම් කෑගල්ල කිව්වොත් නියම් ගමක්, මාවනැල්ල කිව්වොත් නියම් ගමක්. මේදතලුම්පයත් ඒ වගේ. මේ මේදතුලුම්ප නියම් ගමේ තිබුණා මේදතුලුම්ප නමින්ම හඳුන්වන විශාල මල්වත්තක්. පේරාදිණේ තින මල්වත්ත පේරාදිණේ මල්වත්ත කියනවා වගේ මේදතුලුම්පේ පිහිටි මල්වත්ත මේදතුලුම්ප මල් වියන නමිනුයි හැඳින්වුවේ. මේක මහ විශාල එකක්. අක්‍රහාර 500ක් විශාලයි. රජතුමා උයන් පාලකයෝ යොදවලා මේ මල්වත්ත ආරක්ෂා කළා. රටවාසීන්ට ඇවිල්ලා වරුවක් හමාරක් විනෝද වෙලා යන්න පහසු කණුත් තිබුණා. ඒ සඳහා මුදලක් අය කළා. ඒ මුදල් වලිනුයි මේ වත්ත නඩත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කියන යුගයේ තවත් හාමුදුරුවරු 500 නමක් සමග මේ මේදතලුම්ප මල් උයනේ වැඩවාසය කළේ. ඒ කාලේ වෙච්ච දෙයක්. තේන කෝපන සමයේන රාජා පසේ නදි කෝසලෝ. පසේ නදි කොසල් මහරජතුමා. එතුමාට සිද්ධ වුණා නගරකං අනුපත්තෝ හෝති. නගරක කියන නියම් ගමට යන්න. ඔබ දැන් දන්නවා නියම් ගම කියන්නේ මොකද්ද කියලා. කුමක් සඳහාද රජතුමා මේ නගරක නියම් ගමට ගියේ? කේන චිදේව කරණීයාත්. කිසියම් රාජකාරි කටයුත්තක් සඳහායි. රජ්ජුරුව හඳුන්වන නම් රාශියක් බණපොතේ තිබෙනවා. ඒ අතර එක නමක් දින්න සුංක. සුංක කියන්නේ ටැක්ස්, බදු. බදු කියනකොට මේ කාටත් තේරෙනවනේ. ඔබ හැම දෙනාමත් බදු ගෙවනවා. තෙල් ලීටරෙන්, භූමි තෙල් ලීටරෙන්, ඩීසල් ටිකෙන්, ඒ වගේම ගිනි පෙට්ටියෙන් පවා රජයට බද්දක් යනවා. එදත් රජ්ජුරුව එහෙම නැත්නම් රජය බදු අය කළා. එතකොට රජ්ජුරුවන්ගේ ගමන මේ නගරක නියම් ගමට යාමට සිද්ධ වුණේ නගරක නියම් ගම් වාසීන් කොසල් මහරජතුමාට බදු ගෙවීම ප්‍රතික්ෂේප කළා. එතකොට කාටද මේ පාඩුව විඳින්න සිද්ධ වෙන්නේ? රාජ්‍ය භාණ්ඩාගාරයටයි. මෙන්න මේ බදු සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ විසඳීමටයි කොසල් මහරජතුමා නගරක නියම් ගමට ගියේ. තනියෙන් නෙමෙයි, සිවුරඟ සේනාව පිරිවරාගෙනයි. මොකටද පින්වතුනි මේ තරම් සේනාවක්? හොඳින් බැරි නම් නරකින් හරි මේ ප්‍රශ්නේ විසඳනවා කියලයි කොසල් රජුරෝ ගමන පිටත් වුනේ. එහෙම ගිහිල්ලා ඉස්සර වෙලාම නගරක නියම් ගමේ ගම් මුලාදෑනින් රාජ්‍ය නිලධාරීන් කැඳවලා
මූලික සාකච්ඡාවට පැවැත්තුවා. හැබැයි මූලික සාකච්ඡාව හිතුවටත් වඩා සාර්ථකයි. නගරක නියම්ගම් වාසීන් නැවත වාරයක් කොසල් මහරජතුමාට බදු ගෙවීමට එකඟ වුණා. දැන් උන රජ්ජුරුව ආපු කාර්ය සම්පූර්ණ වුණා. රජ්ජුරුවන්ගේ හිත හරිම හොඳ විදිහට සැනසෙල්ලේ නිදහස්ව තියෙන වෙලාවයි. නගරක නියම්ගමෙත් පිහිටලා තිබුණා අර මේදතුළුම්පේ වාගෙම ලස්සන මල්වත්තක්. හැබැයි මේදතුළුම්ප මල්වත්තට වඩා ටිකක් කුඩයි. හවස් කාලේ කොසල් මහරජතුමා මහමෙතුතුමා ඒ කියන්නේ දීඝකාරායන මහමෙතුතුමාත් සමග මේ නගරක මල් උයනේ එහාට මෙහාට විවේකීව සක්මන් කරමින් හිටියා. එහෙම ඉන්න අතරත රජ්ජුරුවන්ට හදිසියෙම යමක් සිහිපත් වුණා. මොකද්ද පින්වතුනි රජ්ජුරුවන්ට මතක් වුණේ? භගවන්තං ඊව ආරබ්බ සතින් උදපාද. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහි වුණා. කොසල් රජ්ජුරුව කල්පනා කරනවා මගේ මහලු වයසේ අද වගේ මගේ හිත හොඳට නිරවුල්ව නිදහස්ව තියෙන දවසක මේ වාගේ හොඳ හැන්දෑවක අනේ මට බුදුහාමුදුරු හම්බ වෙලා ටිකක් කතා බහ කරන්න තියෙනවා නම් කොයිතරම් අගේද ඔන්න රජ්ජුරුවන්ගේ හිතට ආපු අදහස රජ්ජුරුව මහැමෙතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කොහින් පන සම්මකාරායන ඒතරහි භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ යහලු කාරායන එමෙතුමනි මේ යුගයේ මේ කාලේ මේ වකවානුවේ බුදුහාමුදුරෝ කොහෙද වැඩ ඉන්නේ මහැමෙතුමා පිළිතුරු දුන්නා අති මහරජ මේදතුළුම්ප නාම සක්‍යාණං නිගමෝ මහරජතුමනි මේදතුළුම්පේ නමින් හඳුන්වන සාක්‍ය රජවරු පාලනය කරන විශාල නියම්ගමක් තියෙනවා ඒ නියම්ගමේ අපි මේ ඉන්නවට වඩා ලොකු මල්වත්තකුත් තියෙනවා තත්ත භගවා විහෙරති අන්නේ මල්වත්තේ බුදුහාමුදුරෝ මේ කාලේ වැඩ වාසය කරන් ඊළඟ ප්‍රශ්නය ඇහුවා කීව දුරේ සම්මකාරායන නගරකම් හා මේදතුළුම්පං අපි මේ ඉන්න නගරක මල්ුවේ නේදලා ඔබ ඔය කියන මේදතුළුම්ප මල් උයනට කීව දුරේ කොයිතරම් දුරද එතනදී පිළිතුරු දුන්නා මහමෙතුමා නදුරේ මහරජ ඒ තරම් දුර නෑ කොපමණ දුර ප්‍රමාණය තීනි යෝජනානි යොදුන් තුනයි යොදුනකට ගව් හතරයි ගව්වකට හැතැක්ම හතරයි ඒ කියන්නේ හතරවරක් හතර 16යි යොදුන කියන්නේ හැතැක්ම 16යි යොදුන් තුනයි කියපුවම 16ව තුනයි හැතැක්ම 48යි හැතැම්ම 50යි කියලා සාමාන්‍යයෙන් හිතුවොත් කිලෝමීටර් 80යි ඒ කියන්නේ කිලෝමීටර් 80කට ආසන්න දුරක් කොහෙන්ද කොහාටද නගරක මල්ුවේ ඉඳලා මේදතුළුම්ප මල්ුවේනට රජ්ජුරුව අහනවා සක්කානුකෝ සම්මකාරායන දිවස භාගේන ගන්තුම් අපට බැරිද රෑවෙන්ද කලින් එහාට යන්න මහරජතුමනි අපිට පුළුවන් රෑවෙන්ද ඉස්සලන් මේදතුළුම්ප මල්ුවේනට යන්න හොඳයි එහෙම යන්න පුළුවන් නම් යෝජේහි භද්‍රේහි භද්‍රේහි යානේහි ගමන පිටත් වෙන්න හොඳ හොඳ රත ටිකක් පිළියෙල කරන්න කිව්වා හොඳ හොඳ රත කියලා කිව්වට අද වාගේ බෙන්ස් අරවා මේවා හොඳ රත මොකවත් ඒ කාලේ නෑ හොඳම රතේ තමයි අස්ස කරත්තේ සූදානම් වුණා අස්ස කරත්ත පේලියා රාජකීය පිරිස පිටත් වුණා මේ අස්ස කරත්ත වලින් සෑහෙන විලාවක් යනකොට හෝරා කීපයක ඇවෑමෙන් මේ පිරිස මේදතුළුම්ප මල් උයනේ ගේට්ටුව දක්වා පැමිණියා රජ්ජුරුවන්ටවත් රතයෙන් මල්වත්තට යන්න දෙන්නේ නැහැ රත නවත්තන තැනක් තිබෙනවා අද කියන්නේ කාපාක් කියලා එදත් එහෙම තැනක් තිබුණා රජ්ජුරුවත් රතයෙන් යන්නේ රත නැවතුමට පමණයි යාවතිකා රාජා යානේන යාන භූමින් ගන්ත්වා
යාන භූමිය කියන්නේ රත නැවතුම් පොළ. ඒ රත නැවතුම් පොළට ගියා. එතනදී යානේන පච්චාරෝහිත්වා පත්ති කෝව උයි යානංගගමාසි රතෙන් බැලා පා ගමනින්ම උයනට ඇතුළත් වුණා. එතකොට දැන් රජ්ජුරුව රත නැවතුම් පොළේ රතේ නවත්තලා රතෙන් බැහැලා අස්සකරත්ෙන් බැහැලා ඒ ආපු පිරිසත් එක්ක පයින්ම උයනට ඇතුල් වුණා. දැන් උයනේ පියවරෙන් පියවර මේ රාජකීය පිරිස ඉදිරියට යනවා. එහෙම යනකොට රජ්ජුරුවන්ට දකින්න ලැබිච්ච දර්ශන මේ දර්ශන නිසා කොසල් මහරජතුමා අතිශයින්ම සන්තෝෂයට පත් වුණා. මොනවාද පින්වුතුනේ රජ්ජුරුවන්ට දකින්න ලැබුණේ? සමහර ගස් මුල් වල හාමුදුරුවෝ වාඩි වෙලා භාවනා කරනවා. සමහර තැන් වල තුන් හතර නම එකතු වෙලා සිහින් හඬින් සාකච්ඡා කරමින් ඉන්නවා. ඇතැම් හාමුදුරුවෝ අර මල් උයනේ පුංචි පාරවල් අතු ගන්නවා. තවත් යම් යම් හාමුදුරුවෝ තම තමන්ගේ වැඩ. විශේෂයෙන් මේකයි. ඇස් අරගෙන හිටපු හැම හාමුදුරුවම දැක්කා. කවුද මේ උයනට ආවේ? රටේ අගරජතුමා කියන බව. නමුත් කිසිම හාමුදුරු නමක් නැහැ රජතුමාට කතා කළේ. පින්වතුනි ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් විතර විශාල රටක්. ගුවන්විදුලියක් රූපවාහිනියක් තබා ප්‍රවෘත්ති පත්‍රයක්වත් නැති යුගේ බොහෝ දෙනෙකුට මැරෙනකන් රජුරවංග දකින්නවත් ලැබෙන්නේ නැහැ. එහෙව් එකේ දකින දකින පුද්ගලයා මේ අගරජතුමා කියලා අඳුරගන්නේ කොහොමද? රටේ අගරජතුමා පමණක් පළඳින ප්‍රාදේශීය රජ කෙනෙකුට යුවරජෙකුට පළඳින්ට නීතියෙන් අවසර නැති. විශේෂ ආභරණ දෙකක් තිබුණා. මේ ආභරණ දෙක පළඳගෙන ඉන්නවා නම් ආභරණ දැකපුවම අඳුරගන්නවා කවුද මේ ආවේ අගරජතුමා කියන බව. මොනවාද පින්වතුනි මේ ආභරණ දෙක? කග්ගංච උන්හි සංච මගුල් කඩුවයි නලල් පටයයි. දැන් කවුරුවත් රජ්ජුරුවන්ට කතා කරන්නේ නැති නිසා රජ්ජුරුවම හාමුදුරු නමකට කිට්ටුණා. රජ්ජුරුව අහර හාමුදුරු නමකට කිට්ටු වෙලා වැඳලා මේ විදියට ඇහුවා. කුහින් පන බන්තේ ඒතරහි භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. යහලු රජ්ජුරුවන්ගෙන් අහනවා, රජ්ජුරුව අහනවා මේ හාමුදුරුවන්ගෙන්, ස්වාමීනි බුදුහාමුදුරුව කොහෙද වැඩින්? මං ආවේ බුදුහාමුදුරුව දකින්ටයි, බුදුහාමුදුරුව හමු වීමටයි. මේ විදියට රජ්ජුරුව අහපුහම අර හාමුදුරුවන්ගෙන් මේ හාමුදුරුව අත දික් කරලා පෙන්නුවා. ඒතරහි මහරජ විහාරෝ අරතේනි විහාරේ තත්ත භගවා විහෙරති. ඒ විහාරයේ බුදුහාමුදුරුව වැඩින්. පිංගුතුනි ඔබත් මේ ප්‍රසිද්ධ මල් වතු වලට ගිහිල්ලා ඇති. අනිවාර්යෙන් පේරාදෙණිය මල් වත්තට ගිහිල්ලා ඇති. දැන් පේරාදෙණිය මල් වත්තත් පොදු තැනක්. මේදතලුම්ප මල් වත්තත් පොදු තැනක්. ඒ මල් වතු වල විහාර හදනවද? නෑ, එහෙම එකක් නෑ. එදා මේදතලුම්ප මල් වත්තෙත් විහාරයක් තිබුණේ නෑ. එහෙනම් මොකක්ද අර තියෙන විහාරය කියලා පෙන්වන්නේ? යම් තැනක බුදුහාමුදුරුව වැඩ ඉන්නවා නම් වැඩ ඉන්න වෙලාවට එතනට කියන්නේ විහාරය කියලායි. උන්වහන්සේ වැඩ ඉන්නේ කම්මලක වෙන්න පුළුවන්. උන්වහන්සේ වැඩ ඉන්නේ වඩුමඩුවක වෙන්න පුළුවන්. උන්වහන්සේ වැඩ ඉන්නේ වල් සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා ගොවියන් ඉදිකල පිදුරු පැලක ඉන්න වෙන්න පුළුවන්. වැඩ ඉන්නවා නම් පිදුරු පැල කියන්නේ, කම්මල කියන්නේ, වඩුමඩුව කියන්නේ. උන්වහන්සේ වැඩ ඉන්නවා නම් කියන්නේ මොකද්ද? විහාරය කියලායි. දැන් බුදුහාමුදුරුව වැඩ හිටියේ මේ උයනට එන අයට දින කීපයක් වුණත් නැවතිලා විවේක ගන්න පුළුවන් පුංචි ගේකයි. ඒ ගෙයි බුදුහාමුදුරුව වැඩ ඉන්න නිසා ගේ හැඳින්වෙන්නේ කොහොමද? විහාරය කියලායි. රජතුමනි, ඔබතුමා යන්නේ බුදුහාමුදුරුව හමුවෙන්ට නම් එතනට යා යුතු පිළිවෙලක් තිබෙනවා. මොකක්ද ඒ පිළිවෙල? අප්පසද්දෝ උපසංක මිත්වා බහියාලින්දම් පවිසිතබ්බං. වැඩිය ශබ්ද කරන්න එපා, නිශ්ශබ්දව යන්න. එහෙම යනකොට බුදුහාමුදුරුව වැඩ ඉන්න විහාරේ ස්තූපෝ දකින්ට ලැබේ. දෙපා පිහිදාගෙන ස්තූපුවට ගොඩවෙන්න හෙමින් සරේ ස්තූපුව දිගේම ඉස්සරහට යන්න. එහෙම යනකොට
ඔබට දකින්ට ලැබෙයි සංඋත්ද්වාරෝ වහපුදොරක් එකපාරට එපා දොරාරින්ට එතනට ගිහිල්ලා මද වේලාවක් විවේක අරගෙන සලුපිලි සකස් කරගෙන සිත තැම්පත් කරගෙන උකාසිත්වා අග්ගලං ආකෝටේහි දොරට ඇඟිල්ලෙන් තට්ටු කරන්න එතකොට බුදුහාමුදුරෝ දොරාරියේ අද සමාජයේ මේක මහා වැදගත් සිරිතක් විදිහට නේද කියන්නේ එකපාරටම දොරක් අරගෙන ඇතුළට යන්න එපා සද්දයක් කරන්න දොරට තට්ටු කරන්න කියලා බලන්න අපේ බණ පොතේ සිරිත තියෙන බටහිර නෙමේ සිරිත තියෙන්නේ අපේ පාලි බණ පොතේ තමයි මේ සිරිත දක්වලා තියෙන්නේ රජුරෝ මේ හාමුදුරන්ට වැඳලා උපදෙස් ටිකක් අරගෙන බුදුහාමුදුරෝ ඉන්න අර පුංචි ගේ ඒ පැත්තට ගියා ඔන්න ස්තූපුවට ආවා දෙපා පිහිදාගෙන ස්තූපුවට ගොඩ වුණ රජතුමා ඒ ස්තූපුව දිගේම යනකොට ස්තූපුව කෙළවරේ වහපු දොර දකින්ට ලැබුණා එතන ඉඳලා මද වේලාවක් විවේක අරගෙන හෙමින් සැරේ රජතුමා දොරට තට්ටු කළා ටික වේලාවක් ගත වෙනකොට විවරිස්සති භගවා ద్వාරං ලෞතුරා බුදුරජාණන් වහන්සේ දොර විවෘත කළා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වූ ශ්‍රී ශරීරේ දකිනකොටම කොසල් මහරජතුමාට තමන් කවුද කියන කාරණය මොහොතකට අමතක වුණා රජතුමා වැඳ වැටුණා බුදු සිරිපා පියු මත ඒක ලේසි පහසු වෙඳිල්ලක් නෙවෙයි කොහොමද රජතුමා සිරිපා පියුම් වැන්දේ පාණීහි පරිසම්බාහති දෑතින් සිරිපතුල් අතගාණ්ඩ මිරිකණ්ඩ පටන් ගත්තා එපමණක් නෙමෙයි මුඛේනච පරිචුම්බති පෙරලි පෙරලි සිරිපතුල් ඉඹින්ඩ පටන් ගත්තා නාමංච සාවීති විටින් විට අත උස්සලා ශබ්ද නගල ප්‍රකාශ කළා ස්වාමීනි තමුන්නාසක සිරිපතුල් අතගග මිරික මිරික මේ සිරිපතුල් මත පෙරලි පෙරලි ඉඹ ඉඹ වදින මං වෙන කෙනෙක් නෙමේ රාජාහං භන්තේ පසේ නදි කොසලෝ මම තමයි පසේ නදි කොසල් මහරජතුමා මෙහෙම කිය කියා වදින්න පටන් ගත්තා විනාඩි 15ක් 20ක් මෙහෙම වදිනකොට මහලු රජතුමාට හති වැටුණා රජ්ජුරුව හති වැටිලා නැගී හිටනකොට බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කිම්පන මහරජ අත්තවසං සම්පස්ස මානෝ භගවතෝ පරමනි පච්චකාරං කරෝවේ මහරජතුමනි ඔබතුමා කුමක් නිසාද බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරයේට මේ තරම් ගරු කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගරු කරන්නේ සලකන්නේ පිළිගන්නේ ධර්ම රත්නයේට ගරු කරන්නේ සලකන්නේ පිළිගන්නේ මහා සංඝ රත්නයේට ගරු කරන්නේ සලකන්නේ පිළිගන්නේ එක හේතුවක් නිසා නෙමේ දෙකක් නිසා නෙමේ හේතු කියන්න පටන් ගත්තා දැන් ඔබ හැමදෙනාමත් තුනුරුවන් පිළිගන්නවා ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කීමෙන්ම තුනුරුවන් පිළිගත්තා බවට පත් වෙනවා දැන් නමුත් මේ තුනුරුවන් පිළිගන්නේ කුමක් නිසාද මෙන්න රජ්ජුරුව උත්තරේ දෙනවා ස්වාමිනි මං මේ තුනුරුවන් පිළිගන්නේ මෙන්න මේ කාරණා නිසායි පළවෙනි කාරණේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මන් දකින දෙයක් මේ මහා දඹදෙව් තලයේ රජවරු ගොඩක් ඉන්නවා නමුත් නිරන්තරයෙන් මේ රජවරු අනික් රජවරුත් එක්ක ගැටෙනවා කලි කලහ වාද විවාද ඇති කර ගන්නවා මන් තමුන්නාසිගේ හොඳ දායකෙක් බව ඇත්තයි බෞද්ධයෙක් බවත් ඇත්තයි කොච්චර බෞද්ධකම තිබුණත් මං ඉන්නේ හොඳ කල්පනාවෙන් ඒ මොකද චණ්ඩප්පජ්ජෝත රජුරෝ උතුරු පැත්තෙන් කොයි වෙලාවෙ ගහනවද කියන්න බෑ මාත් ඉන්නේ ලෑස්ති පිට ගැහුවොත් ගහනවා මරනවා අල්ලනවා ඒ පැත්ත ඒක මගේ රාජකාරිය රාජා රාජානෝ පිවිවදන්ති අපි මේ රජවරු විතරක් නෙමේ මගේ මැතිඑමතුරුත් එහෙමයි නිතරම අනික් මැතිඑමතුරුත් එක්ක රණ්ඩු වෙන්න රණ්ඩු කෙකි පටලව ගත්ත ගමන් ඉන්නේ කොසල් රජුරුවන්ගේ මැතිඑමතුරු පැත්තකින් තියන්නකෝ අපි දන්නවනේ අපේ මැතිඑමතුරුන්ගේ හැටි මේ දවස්වල හොඳටම බලා ගන්න පුළුවන් ඒ ඇත්තන්ගේ හැටි ඒත් එහෙමයි ස්වාමීනි එකම අම්මගේ එකම තාත්තගේ දරුවෝ
පුංචි කාලේ ළමයි හරිම සමගී අම්මා පිඟානකට බත් ඇංජම් බෙදා ගත්තාම හැම දරුවෙකුටම කවනවා එකටම ගුලි වෙලා නිදා ගන්නවා නමුත් ස්වාමීනි මේ දරුවෝ කර දඬු උස්මහත් වෙනකොට සමහර විට පවුල් පෙළවස් වෙලා වෙන් වෙන් වෙනකොට අර පොඩි කාලේ තිබිච්ච සමගිය ඒ විදිහට පවතින්නේ නැහැ ඇතැම් විට දීපල ප්‍රශ්න නිසා වෛරක්කාරයෝ බවට පත් වෙන තැන් තියෙනවා මෙබඳු සමාජයක මන් දැකපු දෙයක් තමුන්නාසගේ ශාසනයේ මහාන වෙලා ඉන්නේ මේ හාමුදුරුවෝ උන්නහසල අතර තියෙන පුදුම සමගියක් දැන් මං එනකොට මගදි දැක්කා 500 නමක් තබා පස් දිනක් ඉන්න තැනක ශබ්දයක් නැහැ උන්නහසල හරිම සමගි උන්නහසල කොයිතරම් සමගිද කියනවනම් හරියට කිරි වතුරයි වාගේ පෑහිලා ඉන්නවා හැබැයි උන්නහසලගේ තොරතුරු අහලා බැලුවොත් දෙන්නේගේ තොරතුරු හාත්පසින්ම වෙනස් සමහර විට මහා දන උගත් ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණ පඩිවරුත් මහාන වෙලා ඉන්නවා මල පුතේ අකුරක්වත් දන්නේ නැති අයත් මහාන වෙලා ඉන්නවා ළමා වයසින් ඒ වගේම කෙලිසෙල්ලම් කරන වයසෙන් ගැටවර වයසෙන් තරුණ වයසෙන් මධ්‍යම වයසෙන් විතරක් නෙමේ හුඟාක් වයසට ගිහිල්ලා මහාන වෙච්ච අයත් ඉන්නවා විවිධ භාෂා කතා කරන අයත් මහාන වෙලා ඉන්නවා එතකොට ගැලපෙන්න හුඟක් අමාරුයිනේ නමුත් ස්වාමිනි පුදුමේ තමුන්නාසගේ ශාසනයේ මහණුණාට පස්සේ මේ අය කිරි වතුරයි වාගේ පෑහිලා ඉන්නවා මොකද්ද ස්වාමිනි මේ පුදුමේ හිතලා බලන්න දැන් මේ පන්සලක ඉන්න හාමුදුරුවෝ පස් දිනකින් තොරතුරු අහලා බලන්න ගම් පහක දෙමව්පියෝ ඒ පස් දිනාගේ ගත්තොත් පස් ආකාරයයි සමාජ තත්ත්වය හා ඒ පවුල්වල තත්ත්වය පස් ආකාරයි නමුත් උන්නහන්සේලා දැන් එකට ජීවත් වෙනවා මෙපදු පිරිසක් තමුන්නාසයට සකස් කරන්න පුළුවන් වුණේ කුමක් නිසාද වෙන හේතුවක් නිසා නෙමේ ඉතිපි භගවති ධම්මාන්වයෝ මේකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය රජතුමා කියනවා ඒ නිසා ස්වාමීනි මා ඒකාන්තයෙන් පිළිගන්නවා ඉතිපිසෝ භගවා අරහං සාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ අද උනත් හාමුදුරුවරු අතරේ සමගිය ඒ විදිහට තිබෙනවා දෙවෙනි කාරණේ රජතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා දකින තවත් දෙයක් මේ බෞද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා පමණක් නෙමෙයි මේ දඹදිව තලයේ විවිධ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා ආජීවක ජටිල ඒකසාටක සමන යති පරිබ්බාජක තේදන්දී නිගණ්ඨ නොඑක් ශ්‍රමණයන් ඉන්නවා ඒ අයගේ ශාසනවල දරුවෝ ගෙනහල්ල මහාන කරගන්නවා ඒ කියන්නේ ආජීවක ශ්‍රමණයෝ ජටිල ශ්‍රමණයෝ නිගණ්ඨ ශ්‍රමණයෝ ළමයි ගෙනහල්ල මහාන කරගන්නවා වෙනස මේකයි ඒ අය වැඩි කාලයක් ශාසනයේ අල්ලා හිටින්නේ මාසෙයි දෙකයි ආපහු ගෙවල් වලට යනවා අවුරුදු 40ක් 50ක් මහානකම් කරපු ජටිල ශ්‍රමණේ ආජීවක ශ්‍රමණේ හොයාගන්නත් අමාරුයි තමුන්නාසික ශාසනයේ මහාන වෙන ඇතැම් දෙනාත් මැද්දෙදි සිවුර තියලා ගෙදර යන බව මන් දන්නවා එහෙම වුණත් ස්වාමීනි වැඩි දෙනා ජීවිත පරියාපන්න මත්තම්පි බ්‍රහ්මචර්යයේ චරිතුන් දිව්‍ය ඇති තාක්කල් මේ මාර්ග බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා ස්වාමීනි මෙහෙම වෙන්නේ මොකක් නිසාද මේ වෙන හේතුවක් නෙවෙයි ඉතිපි භගවති ධම්මාන් වයෝ මේකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය ඒ නිසා ස්වාමීනි මා ඒකාන්තයෙන්ම පිළිගන්නවා දැන් මේ අපවත්ියාදාල අනුනායක හම්දුන්ගේ චරිතයට මේ කාරණා දෙක ආරෝපණය කරලා බලන්න උන්වහන්සේ කොයිතරම් සමවි සම්පන්න විදියට මහා භික්ෂු ආයතන පාලනය කළාද සාමාන්‍ය අය පාලනය කරනවට වැඩිය අමාරුයි හාමුදුරුවෝ පාලනය කරන එක ඒ හාමුදුරුවෝ අතර මහා උගත් දැන උගත්කම් ඇති උපාධිධාරී ආචාර්ය උපාධිධාරී පිරිසක් පාලනය කරනවා කියන්නේ ඊටත් වඩා අමාරුයි. නමුත් ප්‍රේමරත්නායක හාමුදුරුවෝ ඒ වැඩේ අපූර්වට කළා. උන්වහන්සේගේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයෙක් හැටියට තමයි මම 1992 94 පෙබරවාරි 5 වෙනිදා සේවයට බැඳුණු විශ්වවිද්‍යාලයට. උන්වහන්සේ තමයි උපකලපතින් වහන්සේ. ඒතර උන්වහන්සේ ඒ වෙලාවේ ඒ අපි සේවයට බැඳිච්ච අවස්ථාවේ පටන් අපත් සමග ක්‍රියා කරපු ආකාරය
සහයෝගයෙන් ක්‍රියා කරපු ආකාරය අවශ්‍ය අවස්ථාවේදී මාර්ගෝපදේශණයේ දක්වපු ආකාරය කාටත් සමසිතින් සමමෙතින් සලකපු ආකාරය අපට සිහිපත් කරන්න පුළුවන් මේ මොකද්ද මේ ශක්තිය ඉතිපි භගවති ධම්මාන්වය මෙන්න මේකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය රජතුමා කියනවා ඒ නිසා ස්වාමීනි මා ඒකාන්තයෙන් පිළිගන්නවා ඉතිපිසෝ භගවා අරහං සාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඊළඟ කාරණේ රජුරු ඉදිරිපත් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ බෞද්ධ පන්සල් වලට විතරක් නෙවෙයි එන්න කියලා ආරාධනා කරපුවම අන්‍යාගමික ආශ්‍රම වලටත් යන්න වෙනවා ඒ කියන්නේ අර ආජීවක ජටිල ඒකසාටක නිගණ්ඨාදී ආරාම වලට එහෙම ගියාම මං දකින්න දෙයක් අනේ ස්වාමිනි මේ අන්‍යාගමික ශ්‍රමණයෝ ගත කරන්නේ හරිම දුෂ්කර ජීවිතයක් උන්වහන්සේලා ගත කරන ජීවිතයේ දුෂ්කරත්වය උන්වහන්සේලාගේ ශරීර දිහා බලපුවම හොඳට පේනවා කොහොමද උන්වහන්සේලාගේ ශරීරවර ස්වභාවය රජු විදිරිපත් කරන්නේ කිසෝ ලුඛෝ දුබ්බන්නෝ උපණ්ඩුක ජාතෝ ධමනි සම්තත ගත්තෝ කිසෝ හරීම කෙට්ටුයි ඇදිලා පැදිලා ගිහිල්ලා දිය වෙලා ගිහිල්ලා ලුඛෝ රූක්සයි දුබ්බන්නෝ දුර්වර්ණයි පිපිහලු වෙලා කොරල පොතු පොතු නැගිලා සුමාන ගානකින් මාස ගානකින් නාලා නැහැ තෙල් තට්ටු කුණු තට්ටු පිට බැඳිලා ඒ විතරක් නෙමේ උප්පණ්ඩුප්පණ්ඩුක ජාතෝ ඇට පෑදිලා නහරවැල් ගැට ගැහිලා හිස රැවුල් කපලා නැහැ දතකට මැදලා නැහැ නියපොතු කපලා නැහැ බලණ්ඩ අජූවයි මේ ඇතැම් ශ්‍රමණයෝ නිර්වස්ත්‍රව ඉන්නේ මොකක්වත් අඳින්නේ සමහර අය කිලුටුර දි කෑල්ලක් අඳගෙන ඉන්නවා අදත් දඹදිව නිර්වස්ත්‍ර ශ්‍රමණ කණ්ඩායම් ඉන්නවා ඒ වුණාට ඒත් ඒ ආගම්වල ශ්‍රමණයින් වහන්සේලානේ උන්වහන්සේලා දිහා දැක්කහම මට හිතුණා මේ මෙහෙම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ කුමක් නිසාද? කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. පළවෙනි කාරණේ උන්වහන්සේලා අකමැත්තෙන් මහාන කමේ ඉන්න අය. අනබිරතං වා බ්‍රහ්මචරියං චරේන්. එහෙමත් නැත්නම් දෙවෙනි කාරණේ මුන්නහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා හැටියට සමාජ ඉදිරියේ පෙනී සිටියට රහසින් පව් කරනවා වෙන්න ඕනේ. රහෝ පටිච්චන්නම් පාපකං කතා රහසින් කරන පව් වහගන්න ගිහිල්ලයි මේ ශරීර ජීවිත මේ විදිහට පිරිහිලා තියෙන්නේ එතකොට උන්වහන්සේලාගේ ස්වභාවයෙන්ම ගත කරන ජීවිතයේ පිළිබඳ මට යමක් හිතා ගන්න පුළුවන් නමුත් ස්වාමිනී අච්චරියම් වත භව භූතං වත භෝ ආශ්චර්යමත් කාරණයක් කියන්න තිබෙනවා තමුන්නාසගේ ශාසනයේ මහන වෙලා ඉන්න හාමුදුරුවෝ බලපුවාම తత్వే సంపూర్ణేమ వినస్ කොහොමද මේ හාමුදුරුන්ගේ తత్వే రజతుమా පැහැදිලි කරන්නේ అభిరత రూపా పీనితింద్రియా పరదవుత్తా పన్నలోమా మిగభూతేన చేతసా విహరంతి హరిమ రూప సంపత్తిం యుక్త హాందురు అభిరత రూపా బలండుక අපේ బనపుతే කියලා తినో ఎతం హాందురుంගේ స్వభావే සරියුත් මහරහතන් වහන්සේගේ ස්වභාවය දක්වන්නේ සරියුත් හාමුදුරුව ඇහැල මලේ පාටයි කියලයි. ඇහැල මලේ පාට ඔය ඇත්ත දන්නවනේ. ඒ සරියුත් හාමුදුරුවගේ ශරීර වර්ණය. සමිද්දි මහරහතන් වහන්සේ ගැන සඳහන් කරන්නේ චාතුල් මහරාජික දිව්‍ය ලෝකේ දෙවියෝ දැක්කේ නැත්තම් සමිද්දි හාමුදුරුව දිහා බලන්න කියලයි. ආනන්ද හාමුදුරුව බලන්න යම් පිරිසක් බරපතල ගැටලුවක් අරගෙන ආනන්ද හාමුදුරුව හමුවෙන් තාවොත් ගැටලුව පැත්තකින් තියලා දස්සනේන සාත්තමනා හොති ආනන්ද හාමුදුරුව දකින්නකොටම පහදිනවා එහෙම දකින්නකොටම පහදින රූපකාය සම්පත්තියක් තිබුණා ආනන්ද හාමුදුරුවන්ට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ හයක් පිහිටියා එතකොට හරිම ලස්සන හාමුදුරුව අභිරත රූපා උන්වහන්සේලා පිනාගේ ඉන්ද්‍රියන් සහිතවයි වැඩ වාසය කරන්නේ. හරිම උද්‍යෝගයෙන් උනන්දුයෙන් උන්වහන්සේලා වැඩ ඉන්නවා. එහෙම උද්‍යෝගයෙන් උනන්දුයෙන් වැඩ ඉන්නේ නැත්තම් ගරා වැටිලා තිබිච්ච මේ පන්සල අද මේ පවතින අත්‍යාලංකාර ස්වභාවයට පත් වෙනවද? මේ කාගේ ශක්තියද?
අපවත්ී වදාළ අතිපූජ්‍ය අනුනායක මාහිමිපාණන් වහන්සේගේ උද්‍යෝගයේ උනන්දුව නැගී සිටීමේ ශක්තියයි මේ මහා මන්දිර වලින් අද අපට සනාථ වෙන්නේ. එතකොට ඒ වගේම මේ හාමුදුරුවෝ අබිරත රූපා පීනිතින්ද්‍රිය පරද වුත්තා හැබැයි මේ හැම හාමුදුරුවම සමාජයෙන්මයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලාට වළඳන්න දානි පොරවන්න සිවුර ඉඳ හිටින්න පන්සල දැහත් බෙහෙත් මේ සියල්ලම සමාජයෙන් ලැබෙනවා. මේ සියල්ලම සමාජයෙන් ලැබුණත් උන්වහන්සේලා සමාජයට බයෙන් තැතිගැන්මින් ජීවත් වෙන්නේ නැහැ. පින්වතුනි අපේ උපමාවක් තියෙනවා එක පාරටම බය වෙච්චහම මොනවා කෙලින් වුණා කියලාද කියන්නේ මොනවා කෙලින් හිටියා කියලාද කියන්නේ මයිල් කෙලින් හිටියා කියලා කියනවනේ කවදාවත් මේ හාමුදුරුවෝ මවිල් කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ නැහැ පන්න ලෝ මා ලොංගස් පෙරලිලා කෙලින් වෙලා නැහැ උන්වහන්සේලා මේ සමාජයෙන්ම ජීවත් වුණා සමාජයට බයෙන් තැතිගැන්මින් ජීවත් වෙන්නේ නැහැ. හරිම නිර්භයවයි උන්වහන්සේලා ඉන්නේ. ඒ මොකද උන්වහන්සේලා සමාජයෙන් ලබන සිව්පසයට වඩා වැඩි දෙයක් සමාජයට දෙනවා. හරියට මේ හාමුදුරුන්ගේ ජීවිතේ මොන වගේද? මීමැස්සන්ගේ ජීවිතේ වගේ. මීමැස්ස උදේ පාන්දර මල්වලට එනවා. මල්වලට ලස්සන පාටක් සුවඳක් ලැබෙනවා. මොකටද මේ ලැබෙන්නේ? මීමැස්සව ආකර්ෂණය කරගන්න. මීමැස්ස මලට එන්නේ නිකන් නෙමෙයි ඇවිල්ලා පැණි ටික ගෙනියන්න රොන් ටික ගන්න හැබැයි මීමැස්සගේ පැමිණීම මලට ආශිර්වාදයක් මීමැස්ස මලට ආවේ නැත්තම් මල හැලෙනකොට නටු අග්ගිස්සේ ගෙඩියක් හැදීමේ ශක්තිය පවතිනවද නැහැ මීමැස්සගේ ශක්තිය නටු අග්ගිස්සේ ඇති කරලා යන්නේ මම මැද පෙරදිග රටවල් වල බණට ගිය වෙලාවේ දැකපු දෙයක්. ඔය ඩුබායි වල හැම මීමැස්සු නැහැ. ඒ දේශමුණේට ඉන්න බෑ. රටේ ඉඳි ගස්වල මල් පිපෙනකොට ඒ ගස්වල මල් මට්ටමටම මැස්සක් ගහනවා. රටේ ඉඳි මල් වල තියෙන රොම් පැණි ස්පින්සල් වලින් අරගෙන අනික් මල් වල ගානවා. එහෙම නැත්තම් රටේ ඉඳි නැහැ. ඒතර හාමුදුරුවෝ මේ ලංකාව වගේ රටවල එහෙම කරන්න ඕනේ නැහැ. ඉබේම මීමැස්ස මේ වැඩේ කරනවා. ඒතර මීමැස්ස මලෙන් පැණි ගන්නවා. හැබැයි ඊට වඩා වැඩි දෙයක් මලට දෙනවා. මොනවද මලට දෙන්නේ? ගෙඩියක් හැදීමේ ශක්තිය මලෙන් තබනවා. මේ හාමුදුරුවොත් ඒ වගේ. උන්වහන්සේ සමාජයෙන් සිව්පසේ ලබනවා. ඊට වඩා වැඩි දෙයක් සමාජයට දෙනවා. උන්වහන්සේ කුමක්ද සමාජයට දෙන්නේ? පාපා නිවාරෙන්ති. පස්පව් දස අකුසල් ගැන කියා දෙනවා. මවුට සැලකීමේ විපාක පියාට සැලකීමේ විපාක පන්සල කියන්නේ මොකක්ද හාමුදුරුව කියන්නේ කවුද ಗುಣධර්ම කියන්නේ කුමක්ද මේවා පිළිබඳව උගන්වනවා යහපත උගන්වනවා පවෙන් වළක්වනවා ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා ස්වාමිනි තමුන්නාන්සලගේ මේ පණි පාඩම ලැබෙන්නේ නැත්නම් මේ සමාජයේ මුරුග සමාජයක් බවට පත් වෙනවා මේ හත් දවසෙන් බණ කියනවා තුන් මාසෙන් බණ කියනවා සමිතියේදී සමාගමේදී රැස්වීමේදී බණ කියනවා අනුශාසනා කරනවා පාංශකූලෙදී බණ කියනවා මේ ගෙවල් විවෘත කරනකොට බණ කියනවා මුල්ගල් තියනකොට බණ කියනවා මොකද්ද මේ බණ කියනවා කියන්නේ මෙන්න මේ සදාචාරයේ පිළිබඳ පාඩම සමාජයට දීමයි තමුන්නාසලගෙන් මේ පාඩම ලැබෙන නිසායි මේ සමාජයේ මේ විදිහට පවතින්නේ හිතලා බලන්න අපේ වාගේ මේ රටවල් නෙමේ ලෝකේ මහා දියුණු රටවල් ඔය ඇමරිකාව ජර්මනිය වගේ රටවල් සමහර විට කලාතුරකින් අහන්න ලැබෙනව නේද ජර්මනි අහවල් ප්‍රාන්තේ අහවල් ඉස්කෝලෙට ඒ ඉස්කෝලේ ඉගෙන ගන්න තරුණ පිරිමි ළමෙක් ඇවිල්ලා පන්ති ඉන්න 11 දෙනෙකුට වෙඩි තිබ්බා තමනුත් වෙඩි තියාගත්තා ලංකාවේ කවදාවත් එහෙම අහන්න ලැබෙනවද ලංකාවේ එහෙම අහන්න ලැබෙන්නේ නැහැ ජර්මනිය කොයිතරම් දියුණු වුණත් මේ පාඩම උගන්වන්න ජර්මනිය කෙනෙක් නැහැ. කලාතුරකින් හාමුදුරුවමක් යන වෙනවා බණ ටිකක් කියනවා. නිරන්තරයෙන් මේ පාඩම උගන්වන්න එහෙ කෙනෙක් නැහැ. ලංකාවේ මේ පාඩම නිරන්තරයෙන්ම උගන්වනවා. ඉස්කෝලේදීත් උගන්වනවා, පන්සලේදීත් උගන්වනවා, දහම් පාසලේදීත් උගන්වනවා, මරණ ගෙදරදීත් උගන්වනවා, මගුල් ගෙදරදීත් උගන්වනවා. දෙදෙනා පෝරුව මත නංගවලත් මේ පාඩම උගන්වනවා. අෂ්ටක් කියනවා කියලා.
ඒනිසා ස්වාමීනි සමාජයෙන් තමුන්නාසලා ලබනවට වඩා වැඩි දෙයක් තමුන්නාසලා සමාජයට දෙනවා. එතකොට අනුනායක හඳුරු කොච්චරේ පාඩම සමාජයට දුන්නද? ගිහියන්ට බණ කීම නෙමෙයි. උන්වහන්සේ අතිවිශාල භික්ෂූන් වහන්සේලා පිරිසකට ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දුන්නා. උන්වහන්සේලා අද මේ ලංකාවේ නෙමෙයි මුළු ලෝකේ පුරාම ශාස්ත්‍රාලෝකේ ධර්මාලෝකේ විහිදුවනවා. ඒ කියන්නේ එක ජීවිතයකින් වෙච්ච සේවයේ බලන්න. මහ විශාල සේවයක් උන්වහන්සේ සමාජයට ඉෂ්ට කළා සිද්ධ කළා. ස්වාමිනි මෙහෙම පිරිසක් තමුන්වහන්සේ හැදුවේ මොන ශක්තියකින්ද? මේ වෙන ශක්තියක් නෙමේ ඉතිපි භගවති ධම්මාන් වේව මේකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය. රජතුමා කියනවා ඒ නිසා ස්වාමීනි මා ඒ කාන්තෙන් පිළිගන්නවා ඉතිපිසෝ භගවා අරහං සාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. ඊළඟ කාරණේ රජුරෝ ඉදිරිපත් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ රටේ අගරජතුමා පමණක් නෙමෙයි මේ රටේ අග්‍රවිනිශ්චකාර නිලේ දරන්නෙත් මමයි. දැන් අපේ රටේ නම් වෙනම අග්‍රවිනිශ්චකාරවරයෙක් ඉන්නවනේ. කෝසල අධිරාජ්‍ය අග්‍රවිනිශ්චකාරයත් කොසල රජුරෝ. හැබැයි කවදාවත් මම නඩුවක් අහන්න උසාවියකට යන්නේ නැහැ. හැම උසාවියකටම නඩුකාරයෝ පත් කරලා තියෙනවා. එහෙම වුණත් රටේ වැඩි දෙනාගේ අවධානයට යොමු වෙච්ච විශේෂ නඩුවක් තියෙනකොට නඩුකාරයෝ නඩුව අහලා තීන්දුව දෙන දවසේ අග්‍රවිනිශ්චකාරවරයා හැටියට මං උසාවියට යනවා. කුමක් සඳහාද? තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා. ස්වාමිනි මං බලසම්පන්න ක්ෂත්‍රීය මහරජෙක්. මට පුළුවන් ඕනම කෙනෙකුට මරණ දඬුවම් නියම කරන්න, ඕනම කෙනෙක් රටෙන් පිටුවහල් කරන්න, පබ්බාජේතාව පබ්බාජේතුම් ඕනම කෙනෙක්ගේ ධනේ රාජසන්තක කරන්න. මේ තරම් බලසම්පන්න රජෙක් විලත් අර නඩුවක තීන්දුව දෙන්න උසාවියට ගියේ විලාවේ අට්ඨකරණේ නිසින්නස්ස. අනේ ස්වාමිනී මං හරිම අසරණ තත්යකටයි වැටෙන්නේ. ඒ මොකද උසාවියේ රැස් වෙලා ඉන්න මේ 2-300ක් පිරිස නිශ්ශබ්ද කරගන්න මට බෑ. දෙන්නෙක් එකතැනක කුටු කුටු ගගා කතා කරනවා. තව එක්කෙනෙක් එළියේ ඉඳගෙන ඇතුලේ ඉන්න අයට අතවනවන අඬ ගහනවා. තව එක්කෙනෙක් බෑග් එකක් ඇතුළට අත දාගෙන මොනවදෝ පොඩි කර කර එළියට අදිනවා. දැන් මේ නඩුවේ තීන්දුව දීම පැත්තකින් තියලා මට වෙන්නේ මේසෙට තට්ටු කර කර උසාවියේ නිශ්ශබ්ද කරන එකයි. ඒ නිසා ස්වාමීනි මේ මිනිසුන්ට තර්ජනය කළා බිය ගන්නලා දඬුවම් දීලවත් මිනිස්සුන් නිශ්ශබ්ද කරගන්න මට බෑ. ඉතින් මගේ මේ මහරජ පදවියෙන් ඇති වැඩේ මොකද්ද? නමුත් ස්වාමීනි මා දකින ආශ්චර්ය අද්භූත කාරණයක් තියෙනවා. තමුන්නාසිට බලයක් නැහැ මට වගේ මිනිස්සුන්ට දඬුවම් කරන්න. තමුන්නාසිට බලයක් නැහැ මට වගේ මිනිස්සුන්ට තර්ජනය කරන්න. නමුත් අච්චරියං වත භෝව භූතං වත භෝ. තමුන්නාසේ ධර්මදේශනා කරනකොට අනේක සතාය අනේක සහස්සාය පරිසාය ධම්මං දේසේ. සිය ගණන් දහස් ගණන් පිරිසිදී තමුන්නාසේ ධර්මදේශනා කරනවා. ඒ වෙලාවට මේ ඒ බණ අහන අය දඬුවම් කිරීමෙන් බියගැන්වීමෙන් තොරව ඉතාම නිශ්ශබ්දව අදණ්ඩේන අසත්තේන සුවිනීතා හෝති තාම විනීතෝ බණහනු. පිංගුතනි බුදුහාමුදුරුවෝ ගැන කියන්නම දෙයක් නැහැ. රජ්ජුරුවෝ කියනවා ධර්මකථික ස්වාමීන් වහන්සේලා ධර්මාසනයට ආපුවමත් එහෙමයි මිනි පිරිස නිශ්ශබ්ද වෙනවා. මේ වාගේ 100ක 200ක පිරිසක් නෙමෙයි ඇතැම් විට අපි බණට යනවා 12000යි 15000යි 18000යි. කලුතර බෝධියේ හැම වෙසක් පොයටම හවස 3ට මායි බණ කියන්නේ. ගිය ගමන් කියනවා ස්වාමිනී අද මෙච්චර පිරිසක් ඉන්නවා. කොහොමද පිරිස කියන්නේ? එක්කෝ 18000ක් එක්කෝ 17000ක් එහෙම නැත්නම් 21000ක් කොහොම තමයි පිරිස කියන්නේ? එතකොට 17000කට 20000කට වාඩි වෙන්න ශාලාවක් තියෙනවද? නෑනේ. අර මහ විශාල ශාලාවේ 3-4000ක් හිර කෙටිලා වාඩි වෙනවා. බණ පටන් අරන් විනාඩි 10 යනකොට ශාලාව වටේ තාප්ප බැඳා වගේ හිටි අඩියේ හිටගෙන බණ අහනවා. දැන් මේ පිඟුතුල කාටවත් මං කිව්වද නිස්සද්ද වෙන්න කියලා? නෑ, එහෙම කියන්න ඕනේ නෑ. ඔය අය හැමදෙනාම තුෂ්ණිම් භූතෝ නිශ්ශබ්දෝ බණ අහනවා. කාගෙද මේ හයිය? ඔබ දේශපාලඥයන්ගේ කතාත් අහන්න යනවා. හැබැයි මෙහෙම නිස්සබ්දව අහන්නේ. ඒ යන්නේ මේකෙන් වාසියක් වෙයි කියලා.
නමුත් හාමුදුරන්ගෙන් වාසියක් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ හාමුදුරෝ දේශනා කරන දේ අහනවා. සුසුසන්ති කියන්නේ මොනවද කියලා දැනගන්න හිත එලවාගෙන ඉන්නවා. සෝතං ඕදහන්ති. ඇයි මෙහෙම මේ මහා සංඝරත්නේ වචනයට කන් දෙන්නේ? මේක වෙන හේතුවක් නෙමේ. ඉතිපි භගවති ධම්මාන් වයෝ මේකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය. අද වුණත් හාමුදුරන්ටයි පුළුවන් ගමේසෙනගේ එක මතයකට ගන්න. ඒ නිසායි දේශපාලඥයෝ හාමුදුරු අතාරින්නේ නැත්තේ. ඒ නිසා පින්වතුනි මෙහෙම තත්වයක් තමුන්නාසේ ඇතිකලේ කුමක් නිසාද? මේක තමයි තමුන්නාසේගේ ධර්ම ශක්තිය. මේ විදියට තුනුරුවන්ගේ ගුණ අනේකාකාරයෙන් වර්ණනා කරපු කුසල් මහරජතුමා නැවත වාරයක් බුදු සිරිපාපිය උම්මත වැඳ වැටුණා. වැඳ වැටලා කියනවා ස්වාමීනි මට හරීම සන්තෝසයි. ඒ මොකද භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ තමුන්නාසේ ක්ෂත්‍රිය රාජවංශයේ කෙනෙක් මාත් එහෙමයි. මම මේ රටේ අගරජතුමා කියන එකට වඩා ගරු නම්බු ඇතුව ආඩම්බරයෙන් කියන්නේ බුදුහාඳුරමගේ නෑයික් කියලා කියන එකයි. ඒ විතරක් නෙමේ තමුන්නාසරත් මේ කොසල් රටේ පුරවැසිකම භගවාපි කෝසලිකෝ මටත් කොසල් රටේ පුරවැසිකම අහම්පි කෝසලිකෝ තමුන්නාසරත් දැන් අවුරුදු 80යි මටත් 80යි අපි දෙන්නම එක වයසේ මේ විදිහට රජ්ජුරුවොත් බුදුරජාණන් වහන්සේත් අතර ඇති සමානකම් ගැන කියලා සතුටු වෙලා බුදු සිරිපාපියුම් වැඳලා රජ්ජුරුව පිටත් වුණා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර උයනේ වැඩ හිටපු 500ක් හාමුදුරුරු එතනට රැස් කළා. රැස් කරලා උන්වහන්සේලා ඉදිරියේ දේශනා කළා මහණෙනි දැන් කොසල් රජුරෝ මෙතනට ඇවිල්ලා තුනුරුවන්ගේ ගුණ චෛත්‍යයක් ප්‍රකාශ කළා. ඔබ දන්නවා චෛත්‍ය හදන්නේ මෙහෙම ගොඩක හැදේටනේ. එතකොට මේ තුනුරුවන්ගේ ගුණ චෛත්‍යයක් ප්‍රකාශ කළා කියන්නේ තුනුරුවන්ගේ ගුණ ගොඩාක් ප්‍රකාශ කළා කියන එකයි. කොසල් රජුරෝ ප්‍රකාශ කරපු තුනුරුවන්ගේ ගුණ බුදු මුවින් මහා සංඝරත්නයට දේශනා කළා. දේශනා කළ අවසානයේදී උන්වහන්සේ අවවාද කළා මහණෙනි උග්ගන් හාත භික්කවේ ධම්ම චේතියානි මේ තුනුරුවන්ගේ ගුණ චෛත්‍ය හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න විතරක් නෙමේ පරියා පුනාත භික්කවේ ධම්ම චේතියානි මේ තුනුරුවන්ගේ ගුණ පිරිවහන්න. පරියාපුනාත පිරිවහනවා කියන්නේ කටපාඩම් කරගන්න කියන එකයි. භාරේත භික්කවේ ධම්ම චේතියානි මේ තුනුරුවන්ගේ ගුණ අමතක වී යානොදී හදවතේ පපුවේ දරා ගන්න. ඔබ මේ තුනුරුවන්ගේ ගුණ ඉගෙන ගත යුත්තේ ඒ වගේම කටපාඩම් කරගත යුත්තේ හදවතේ දරාගත යුත්තේ අමතක වී යානොදී රැකගත යුත්තේ කුමක් නිසාද? අත්ථ සංහිතාය භික්කවේ ධම්ම චේතියානි මේ තුනුරුවන්ගේ ගුණ ඉතාම අර්ථ සම්පන්න නිසායි. ඒ නිසා ඔබත් මේ සතුටටපත් වෙන්න දැන් ඔබට පුළුවන් ඇත්තටම මේ බණට ඉදිරිපත් කරපු තුනුරුවන්ගේ ගුණවලින් මහා සංඝරත්නයේ ගුණ කොච්චර අපේ අනුනායක හාමුදුරන්ගේ චරිතේ ඒ චරිතය තුලින් අපට දකින්න ලැබුණාද කියන කාරණේ ඔබට සසඳලා බලන්න පුළුවන් වෙයි. හැබෑවටම ඉබඳු ගුණ සම්පන්න චරිතයක් ඒ වගේම ඉබඳු මහා ප්‍රතාපවත් චරිතයක් උන්වහන්සේට මහා විශාල ප්‍රතාපවත් ශරීරයක් නොතිබුණාට උන්වහන්සේලා මහා විශාල වැඩ කරපු කෙනෙක්. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය කියන්නේ මේ වෙනකොට උපාධිධාරී හාමුදුරුවරු 5000කට 6000කට වැඩිය මේ සමාජයේට ප්‍රධානය කරපු ආයතනයක්. කවුද කෙටුම්පත හැදුවේ? කවුද ආරම්භ කළේ? කවුද මේ ඒ ආරම්භක කුලපති හාමුදුරුව හැටියට මහෝපාධ්‍යයන් මහන්සිය හැටියට ක්‍රියා කළේ? කවුද ඒ සඳහා අවශ්‍ය කරන විෂය නිර්දේශ සකස් කළේ? කවුද ඒ ප්‍රථම ආචාර්ය මණ්ඩලය බඳවාගත්තේ? අපවත් වීවදාල අති පූජ්‍ය අනුනායක හාමුදුරුවෝ. ඒ ප්‍රථම ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයෙක් තමයි මාත්. ඒ නිසා උන්වහන්සේ පියෙක් වාගේ අපට ඒ කාලේ පාර පෙන්නුවා මෙන්න මේ විදිහට ඉදිරියට යා යුත්තේ කියලා. මගේ මං විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට අධ්‍යාපනය ලැබනකොට උන්වහන්සේගෙන් මං ඉගෙනගෙන තියෙනවා. එතකොට උන්වහන්සේගෙන් ශිෂ්‍යෙක් හැටියට මං ඉගෙන ගත්තා. උන්වහන්සේගේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයෙක් හැටියට ඊට පසු කාලෙදි මං සේවය කළා. ඒ නිසා අද දක්වාම මං සේවය කරනවා.
මෙන්න මේ වාගේ මහා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හිපි මහා යතිවරයෙක් වෙනුවෙනි මේ උදාර පින්කම කරන්නේ කියලා සන්තෝෂ්ටපත් වෙන්න ඕනේ. මේ පින්වතුලාට දැන් වගකීමක් තියෙනවා. ඒ අනුනායක හාමුදුරුව වැනි ප්‍රතාපවත් චරිතයක් වැඩ ඉන්නකම් මේ පන්සල් ලස්සනට තියෙනවා දියුණුවටත්පත් වෙනවා. සමහර විට ඒ චරිතෙ බිඳ වැටුණාට පස්සේ සමහර දායක වේත් වෙනවා. පන්සලේ අර කලින් තිබිච්ච සංවර්ධනීය ස්වභාවයන් සමහර විට එන හිටිනවා. විවිධ වාද ભેද ඇති වෙනවා. ඒව කරගන්න එපා. එහෙම වාද ભેද ඇති කරගන්න එපා. හාමුදුරු සමග සාකච්ඡා කළා සමගියෙන් සමාදානෙන් සම්මුතියෙන් යුක්තව මේ විහාරස්ථාන දියුණු පවුණු කරගෙන හාමුදුරු රැක ගන්න ඕනේ. විහාරස්ථාන දියුණු කරනවා ගොඩනැගිලි හදනවා කියන්නේ සමාජයේ දියුණු වෙනවා කියන එකයි. මේ ගොඩනැගිලි වලින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ සමාජයේ අභිවෘද්ධිය. ඇයි මෙහෙම විශාල ශාලාවක් හදන්නේ? හාමුදුරුන්ට වැඩ ඉන්න මෙහෙම ශාලාවක් ඕනේ නෑනේ. බණ කියන්න, සමිති සමාගම් කියන්න, රැස්වීම් කරන්න, දහම් පාසල් පවත්වන්න, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, ඒවටයි මේ වාගේ ශාලාවල් සකස් වෙන්නේ. ඒ නිසා පන්සල කියන්නේ එක පැත්තකින් ආගමික ආයතනයක් වගේම අනිත් පැත්තෙන් අධ්‍යාපන ආයතනයක්. අනිත් පැත්තෙන් ගත්තාම සමාජ සේවා ආයතනයක්. මේ සමාජ සේවා ආයතනේ අධ්‍යාපන ආයතනේ ආගමික ආයතනේ නායකයයි පන්සලේ නායක හාමුදුරු. උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ ඊළඟටපත් වෙන නායකත්වයත් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න දායක පින්තුල අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ බවත් සිහිපත් කරමින් මේ උදාර පුණ්‍ය ශක්තියේ බලයෙන් අපවත් වීවදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන නායක ස්වාමීන් වහන්සේට නිවන් සුවම ලැබේවා. ඒ වගේම උන්වහන්සේගේ විහාර පරම්පරාවේ අපවත් වීවදාල අතිපූජනීය හබ්බුම් කඩුවේ පඤ්ඤාජෝති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් නිවන් සුවම වේවා. මේ වේරගල මහා විහාරේ ඒ වගේම මංගලගම පිරිවෙන ඇතුළු මේ විහාරස්ථාන වලට සම්බන්ධ අනිකුත් ආයතන හැම ආයතනයකින්ම මේ සඳහා පැමිණ සහභාගී වෙච්ච මේ දායක පින්තුලාට ඔවුන් නමින් මිය පරලෝකයේ සෑම දිනාටත් මේ පින් ජාත්‍යාදිදු ගෙවන් කිරීමෙන් ලැබෙන නිවන් පිණසම වේවා. විශේෂයෙන්ම මේ ධර්මදේශනායේ දායකත්වයේ බාරගත් දායක මහත්මයාගේ මිය පරලෝකයේ ඥාතීන්ටත් දෙවියන් සැයි තුන් ලෝ වාසීන්ටත් ඔබටත් ජාත්‍යාදී සසර දුක් ගෙවන් කිරීමෙන් ලැබෙන අමා මහ නිර්වාණ සම්පත්තියම සැලසේවා නිවන් දකිත්වා කියලා සාදු කියලා. दर्शनपति लीलाधर्म निकेतन अध्यक्ष पूज्या धर्मपाल स्वामी महंसेठ අප මේ ලබාගත් ධර්මදේශනාමේ පුණ්‍ය කර්මී ආනුභාවයෙන් වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ උදා වේවා. සාසනික ආගමික අධ්‍යාපනික ආදී සියලු කටයුතු හොඳින් සිදු කරගෙන යන්නට වාසනාව ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබීමෙන් වහන්සේටද කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් මුතුන් අමා මහ නිර්වාණ සාන්තියෙන් සනසිල උදා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි පින් පූර්වක සේපත් කරන ලබනවා මේ පින්කම සඳහා අපට සද විකාශන යන්ත්‍ර සෞඛ්‍ය ලබා දෙමින් සුවිශේෂ අනුග්‍රහයක් දක්වන චන්ද්‍රසිරි මහත්මාණන්ට එතුමා මේ කටයුතු බොහොම ස්වේච්ඡාවෙන් බාරගෙන මේ සඳහා අපට අනුග්‍රහය දැක්වුවා. ඒ නිසා චන්ද්‍රසිරි මහත්මාරන්ට අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා සිදු කරනු ලබනවා. ඒ වගේම ධර්මදේශනාවේ අනුග්‍රහය බාරගත් ඉංජිනේරු සුජිත් මහත්මයාට විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා සිදු කරන අතර තවත් ඥාති පිරිස් ප්‍රධානයි දායක පින්නතුන් ධර්ම පූජාවන් පැවැත්වුවා.
ඒ හැම දිනාටම අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා සිදු කරනු ලබනවා. ඒ වගේම ධර්ම දේශනාවේ ආරම්භයේදී මේ ස්ථානයේ සම්ප්‍රාප්ත වුණා. ඒ වගේම ධර්ම දේශනාව අවසන් වෙන තෙක් තාමත් ආවාස සිට ධර්මයේ ශ්‍රවණය කළා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්නතුමා එතුමාවත් අපි බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා.